சுங்க லைட் பில் பின்கல்ல பின்ன பெரியக்கா ஆரஞ்சு சுபை கீழதீனா அம்மாட்ட சிறினேது ஆரஞ்சு சுபை கிதர லைட் பில் காப்பானவா அதே லைட் பில் பின்கரன்னு கொலேன தீர்த்தன தீர்த்தன அக்ன உங்களுக்கு தன்னோ மேவின கூட கேலிய ரபுக்கல் நடுவதன் காமந்து துச்சாரக்கில காமந்துக்கு கிதர லைட் கப்பலா தன் மினிசுங்க லைட் பில் பின்கல்ல பின்ன பெரியக்கா ஆரஞ்சு சுபை கீழதீனா அம்மாட்ட சிறினேது ஆரஞ்சு சுபை கிதர லைட் பில் காப்பானவா அதே லைட் பில் பின்கரன்னு கொலேன தீர்த்தன தீர்த்தனத்தி ஆண்டுவ மே திங் அப்பிக்கேனவா தேவ அகம்பேட்டை என்ன தேவன் நம்ம நீ உள்ள பில்லட்ட எவனோட எஸ்எம்எஸ் எவனோனி මෙහෙමයිනේ ලාල් වෙලා තියෙන්නේ දැන් මගේ ඇත්තටම ලයිට් බිලේ ඇරියස් එකක් තිබිලා ගෙවලි වල තව පොඩි ඇරියස් එකක් තිබුණේ. ඉතින් ඒක රතු බිලක් වෙන්නට එවනවනේ. රතු බිලක්වත් එවන්නේ නැතුව අද දවසේ ඇවිල්ලා ලයිට් කපලා තියෙනවා. එතකොට රතු බිලක් එවන්නේ නැතුව ලයිට් කපනකොට ඒ ලයිට් බිල කපන්න සාමාන්‍ය ක්‍රමවේදයේ තිබුණේ රතු බිලක් එවනවා. හැබැයි ඉතින් මම ඒ සම්බන්ධව ආපු එත කපන්න ආපු අයව ගෙදර කතා කරාම ෆෝන් එකෙන් කිව්වහම මම ඇහුවා කොහොමද කපන්නේ කියලා. කියන්නේ අපි පෞද්ගලිකකරණය අපිට දීලා තියෙන්නේ අපිට තියෙන ඔව් අපිට පෞද්ගලිකකරණය දීලා තියෙන්නේ අපි කපන්නේ අපිට නැත්තම් ගෙවන කමිෂන් එක ලැබෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒගොල්ලෝ වක්‍රව කියනවා අපිට කීයක් හරි ගෙව්වොත් අපි නොකබ යන්නම් කියන කතාවකුත් වක්‍රව කියනවා. ඉතින් මම අහන්නේ මෙතන ලංකාවේ එතකොට ඒගොල්ලෝ කියන SMS වල තියෙනවා. ඊට පස්සේ මම ඊට පස්සේ ආපහු විදුලි බල මණ්ඩලයටත් කතා කරා. වෘත්තීය සමිතියේ නායකයෙකුටත් කතා කරා. ඔවුනුත් ඒක යව්වාම ඔවුනුත් දන්නේ නැහැ මේක විදුලි බිල කපන විදිය කොහමද කියලා. හැබැයි මම අහන්නේ ඒගොල්ලෝ SMS එවන්නේ විදුලි බල මණ්ඩලයෙන් හැම ගේකටම ෆෝන් එකක් දීලා නැහනේ. ඔව්. එතකොට අපේ පෞද්ගලික ෆෝන් වල අපිට ඕන නම් SMS එකක්ද? එවන්න ෆෝන් නම්බරය දෙතා කි එහෙම මේ ලංකාවේ කාටවත් එහෙම ෆෝන් නැති දුප්පත් ගෙවල් වලට කොහමද රතු බිලක්වත් එවන්නේ නැතුව බිල කපනවා? සාමාන්‍ය ක්‍රමවේදයේ තියෙන්නේ බිලේ වල මාස ගානක් බල්ල තමයි කපන්නේ. හැබැයි එහෙම නැතුව මේ විදුලි බිල කපන එක එන්නේ අසාධාරණයි. විදුලි බල මණ්ඩලයේ ඒක මිනිස්සුන්ව දැනුවත් නොකර කපන එක හරිම අසාධාරණ ක්‍රියාවක් තමයි. ඔව් ඒ වගේම පාලකයෝ මේ වෙනකොට කෝටි ගණන් විදුලි බල කපලා ලාභ අරගෙන තිනවා. දන්නවනේ මේක? ඔව්. ඉතින් ඒ වෙන්නේ මොහොතක් මේක. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කිව්වා ඒක ගෙවන්න ඕන කියලා කපපු කිව්ල ගෙවන්න ඕන කියලා කිව්වා. ඉතින් කෝටි ගණන් ලාභයිනේ මේ විදුලි බල මණ්ඩලේ. කෝටි ගණක් ලාභ ලැබලා තිනවා. ඉතින් ලාභ ලබන්න නෙමෙයි විදුලි බල කියන්නේ සේවාවක්. හැබැයි මේක මේ අලුත් පනතෙන් පෞද්ගලිකකරණය කළා ලාභ ලබන සමාගම් වෙන වීදී කැලු වලට කඩන්න තමයි මේක හදන්නේ. ඉතින් ඒකම කාරණා. ඒ වුණාට මං අහන්නේ මේ රටේ අහිංසක මිනිස්සු ඉන්නව, වයසක මිනිස්සු ඉන්නව, තනියෙන් ජීවන ගෙවල් මේ මිනිස්සුන්ට මං අහන්නේ විදුලි බිල මේ කපන්න අඩුම ගාන රතු බිල මිනිස්සු දන්නවා ඒක කපනවා කියලා. ඒකින්ද රතු බිලේ උඹයි ගිහිල්ලා ගෙවනවා. ඊට පස්සේ කපන එක සාදාන. දැන් රතු බිලක් එවන්නේ නැතුනොත් සාමාන්‍ය බිලක් එවලා ගෙදරට ඇවිල්ලා විදුලිය කපල යනවා නම් ඒකත් දේශද්‍රෝහි වැඩක්. ඒක තමයි ආරංචිය සුබයි කියන්නේ. මුන්ට ලයිට් බිල ප්‍රින්ට් කරගන්න බෑ. නමුත් ආරංචිය සුබයි කියලා මේ පරව ගන්න පෝස්ටර් යකෝ තීන්තත් අපේ සල්ලි වලින් ගාලා මේ පාර වැඩේ කියනවා. දැන් පාලකයා විසින් ඔබ විශාල ලෙස පීඩනයට පත් කළ තියෙන මොහොතකත් උන්ට ඡන්ද දෙනවා නම් බලට කියන්න ඕන වහල්ලු එක්කෝ වහල්ලු බලට කියන්න ඕන. ඒ වගේම තව කාරණයක් තියෙනවා මට කියන්න. මේ දැන් කේලිය රමුක්කල්ල දැන් ඇත්තටම ඔබනේ මුලින්ම නඩුව දැම්මේ. නඩුව දැම්ම පැමිණිල්ල දැම්මේ. ඒ පැමිණිල්ල වෙන ඇන්ටර් වෙන්න හැදුවා. ඒක අපි කතා නොකරමු. කමන්නේ කොහොමරි දැන් ඇතුළේ ඉන්න කේලිය ඒ නිසානේ. මම අහන්නේ මේකයි දැන් අද කේලියට අපදිනවයි කියලා විශාල රාවයක් ගියා. ඔව් අද මම අද මේ උච්චර ගාන දවස් ගානක් තියන් ඉන්න බෑනේ. ඔව් කේලිය රමුක්කල්ලට කොට පැපිල් එකේ අද ඒගොල්ලෝ අප ගන්න නඩුව දාලා තිනවා. ඒකේ අදත් නඩුව විභාග වුණා. හැබැයි ඒක අප දෙනවයි කියලා ඉවර වෙලා සමාජ මාධ්‍ය ජාලාවල සහ YouTube වල ගියා වෙනම මේක අප දෙන්න හදනවයි කියන රාවය. ඒක මම ඇත්ත ඇත්ත දන්නේ නැහැ. ඒක අධිකරණයේ කටයුත්ත අපිට කතා කරන්න බෑ. ඒක අධිකරණ කටයුත්ත. ඒ සම්බන්ධව මම ඒ දාපු පෝස්ට් සම්බන්ධව මම අද CID කේ පැමිණිල්ලකුත් දැම්මා. අද නීතිපති දෙපාර්තමේන්තුව මේකට විරුද්ධ වුණාද? ඒක දන්නේ නැහැ නේද? නීතිපති දෙපාර්තමේන්තුවට මේ අප දෙන එක නෙමෙයි. ඒගොල්ලෝගේ මේකේ තියෙන දූෂණය, මේක වංචාව, මේ අප දෙන්න බෑ කියන තැන නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නවා. ඔව්. දැන් අද කොහොම හරි මොකක් හේතුවක් දන්නේ අගෝස්තු පළවෙනිදාට අප දෙන තීන්දුව ප්‍රකාශ කරනවා කියලා තමයි දෙනවද නැද්ද කියන එක අද නඩුව කල් ගිහිල්ලා. හරි සමහර නඩුව වල නීතිපති දෙපාර්තමේන්තුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි ඉන්නේ නැහැ. දැනගම කේ නඩුවේ. මොකද එහෙම දෙයක් සිද්ධ වුණා. ඒක පැමිණිලි කරුත්තාවේ නෑනේ.
පැමිලිකරුත් නීතිඥයව අපදිනවට පක්ෂයි කිය. මමත් ඒක දැක්කා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මොනාදේ මොකද්ද උනේ කියලා. ඇත්තට මේ කියන්නේ නඩුව දාලා පස්සේ ඒගොල්ලෝ රකින්න හදන්නේ මොකක් හරි යට මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ ඒක. නෑ හදයි මෙහෙමයි ඉතින් යා ඇමරිකන් ප්‍රවේශභාවයක්නේ ඩයනා ඩයනාව ඉතින් හිරිය දාන්න බෑ ඩිටෙන්ෂන් කැම්ප් එකකට තමයි දාන්න ඕන. ඉතින් ඩිටෙන්ෂන් කැම්ප් එහි තියෙන ලංකාවේ. ඔය ඉතින් කමන්න නැහැ ඉතින් කොහොම හරි දැන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඔයාගේ ලයිට් බිල කපලා දැන් ඉතින් දානත් රුපියල් 800ක් එක්ක වැඩිපුර ගෙවන්න. රීචාර්ජස් දාස්තු රුපියල් 800යි. 800 ගන්න. දාස්තු කපලා තිනෝ ලයිට් බිල් ලංකාවේ ලක්ෂ 11ක. ලක්ෂ 11ක කපලා තිනෝ ලයිට් බිල්. කොහොමද? කොහොමද ඉතින් ආරංචිය සුබයි. ලයිට් බිල් ලක්ෂ 11ක කපලා මිනිස්සු නන්නත්තරයි. මෙතන 800 ගානේ ලක්ෂ 11ක් කීයද? අන්න ගණන් හදලා බලන්න කැල්කියුලේටරින් ගහලා බලන්න 800 ගානේ ලක්ෂ 11ක් කීයද කියලා. ඔබට සතුටුයිද දැන්? ආරංචිය සුබයි නේද? මම කියන්නේ මෙහෙමයි. ලයිට් අනිවාර්යයෙන් මේ ක්‍රමවේදයක් හැදෙන්න ඕන. එක්ක ෆෝන් එකක් දෙන්න ඕන විදුලි බල මණ්ඩලම ගේකටම. නැත්නම් රතු බිලක් හරි මේ බිල එවන්න ඕන. බිලක් නැතුණාම මෙනිකට ගෙවන්න හිතෙන්නේ නැහැ. මතක් වෙන්නේ. බිල එවන්න ඕන. අවශ්‍යකට වෙනවා ඇලර්ට් කියන්නේ ඔච්චර SMS එම් බලන්නේ නැහැ. SMS එන තරම් නෑ. ඉතින් අපි ගියා ෆෝන් නැති කෙනෙකුට. ඔය වයසක අම්මලා හිමි ඉන්නෝ තනියෙන් ආයත කඳු වල වෙලා තනියෙන් ජීවත් ඉන්නෝ. ඉතින් මේ මිනිස්සුන්ට කොහමද? මේ මිනිස්සුන්ට ෆෝන් එකක් තියන්නේ බිල නැහනේ. ඔව්. මේ වගේ ඒ කියන්නේ අනේ මන් දන්නේ මේ කවුද ඇමති කවුද රමේෂ් කාංචන කාංචන දැනගන්න කාලේ කෙටි ජාතික සම්පත් කාබාසිනිය කරමින් වා ව්‍යාපාරක යෙදෙනවා විදුලි බල මණ්ඩලය කෑලි 7කට 8කට කඩලා විකුණන්න කෑලි 12කට කඩලා විකුණන්න මේ සූදානම් වෙන්නේ අපි දන්නවා ඒක විකුණන්නේ මොකටද කියලා ඕගලන්ට ඡන්දට එන්න බයයි බය නිසා දැන් ඉතින් ඔය වෙට්ටු දානවා මේවා විකුණන්නේ මොකටද කියන එක මේ ලබන ආයතන රන් විජු දාන කිකිලිය විකුණන්නේ මොකටද කියලා රට්ටු දන්නවා. හැබැයි ඒක තමයි ආරංචිය සුබ. එහෙනම් ජය වේවා. ජය වේවා.